2017 ඔක්තෝබර් 17 වෙනිදා හවායි වල තියෙන පැනිස්ටාස් කියන දුරේක්ෂයේ වැඩ කටයුතු කරගෙන ඉන්න විද්‍යාඥයන්ට දකින්න ලැබෙනවා ඈත විශ්වයේ ඉඳලා අපේ සෞර ග්‍රහමණ්ඩලයේ දියවඩෙන වෙනස්ම විදිහේ ආකාශ වස්තුවක්. මේකේ හැඩය මොන වගේද කියලා කිව්වොත් එහෙම මේක හරියට සුරුට්ටුවක් වගේ හැඩය. විද්‍යාඥයෝ මුලින්ම හිතනවා මේක වල්ගාතරකුවක් වෙන්න පුළුවන් කියලා. පස්සේ යාළුවෝ තේරුම් ගන්නවා මේක ග්‍රාහකයක් කියලා. මේ ග්‍රාහකය තමයි අපේ සෞර ග්‍රහමණ්ඩලයේ පිටතේ ඉඳලා අපේට දැర్శණය වුණු පළවෙනි ග්‍රාහකේ. ඊට පස්සේ මේගොල්ල මේක නම් කරනවා, විද්‍යාඥයෝ මේක නම් කරනවා ඕමුආමුආ ග්‍රාහකේ කියලා. ඉතින් මේ ඕමුආමුආ ග්‍රාහකය ඈත සෞර ග්‍රහමණ්ඩලයක ඉඳන් ආපු එකක්. මේ වගේ ග්‍රාහකයක් ඇත්තටම කවදාවත් දැකලා නැහැ. මේ වගේ හැඩයක් තියෙන ග්‍රාහකයක්, සාමාන්‍යයෙන් ග්‍රාහකයක් ගත්තාම පස්සේ මේක වටේ දෝවිලි වලාවල් එහෙම එකතු වෙලා තියෙනවා. ඒත් මේ ග්‍රාහකේ එහෙම දෝවිලි වලාවක් පේන්න තිබිලා නැහැ. විද්‍යාඥයෝ විශ්වාස කරනවා මේ ග්‍රාහකය එන්නේ නැත්තේ අපේ සෞර ග්‍රහ මණ්ඩලය බිහිවෙන්න වසර මිලියනකට පෙර කාලේ ඉඳලා තියෙච්ච ග්‍රාහකයක් තමයි මේක කියලා. ඒ වගේම හොයාගෙන තිනවා මේක මේ ග්‍රාහකය ඇවිල්ලා තියෙන්නේ ලයිරා කියන තාරකා මණ්ඩලයේ ඉඳලා කියලා. සාමාන්‍යයෙන් සෞර ග්‍රහ මණ්ඩලයක තියෙන ග්‍රාහක කැබලි මේ විශ්වයේ තවත් තැනකට ඇදිලා යන්න බලපාන පුළුවන් සමහරට යම්කිසි ඝට්ටනයක් නිසා සිද්ධ වෙන බලපෑමක් වගේ දෙයක් නිසා. මෙන්න මේ අපි කියන ඕමුආමුආ ග්‍රාහකය අපේ සෞර ග්‍රහ මණ්ඩලයට ආපෝ ඇදිලා ඉන්න හේතුව වෙලා තියෙන්නේ මේ ග්‍රාහකය ඇවිල්ලා තියෙන්නේ තරු දෙකක් තියෙන සෞර ග්‍රහ මණ්ඩලයකින් කියලා. ඒ වගේ තරු දෙකක් තියෙන සෞර ග්‍රහ මණ්ඩලයක් තියෙනකොට ඒ වටා තියෙන ග්‍රාහක කැබලි එහෙම පිටත විශ්වයට නිරපලා දාන්න පුළුවන් හැකියාවක් මේ තරු දෙකක් තියෙන සෞර ග්‍රහ මණ්ඩල වලට හැකියාවක් තියෙනවා කියලා හොයාගෙන තිනවා. මේක ඉතාමත් වේගෙන් ගමන් කරන වස්තුවක්. දැන්ට මේක සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඈතට වේගෙන් ඇදිලා යනවා ආපු වේගයෙන්ම. දැන්ට මේක බ්‍රහස්පති පහු කරලා ගමන් කරන බවට විද්‍යාඥයෝ හොයාගෙන තිනවා. නැවත මේක අපේ සෞර ග්‍රහ මණ්ඩලයට කවදාත්ම එන්නේ නැතිලු. ඒ නිසා විද්‍යාඥයන්ට ලොකු අවස්ථාවක් ලැබිලා තිනවා මේ ග්‍රාහකය ගැන අධ්‍යයනය කරලා පිටත විශ්වයේ මොන වගේ දෙයක්ද කියලා හොඳට අධ්‍යයනය කරන්න හැකියාව ලැබිලා තිනවා මේ ග්‍රාහකය නිසා. හවායි වල තියෙන පැනිස්ටා දුරේසියෙන් හුඟක්ම කරන්නේ මේ වගේ පිටත විශ්වයේ ඉඳලා එන ග්‍රාහක නිරීක්ෂණය කරන එක. ඒකට හේතුව තමයි මොකද මේවා ඇවිල්ලා පෘථුවේ ඝට්ටනය වෙන්න chance එකක් තියුනොත් එහෙම අපිට අපේ ජීවී පැවැත්මට හානියක් වෙන්න ඉඩ ගන්න තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ආස දෙස බලාගෙන සිටිනවා මේ වගේ ග්‍රාහකයක් ආවොත් එහෙම ඒකට ගන්න පුළුවන් action එක මොනවද කියලා හිතන්න. මේ ඉදිරි වසර වලත් මේ වගේ පිටත විශ්වයේ ඉඳලා එන ග්‍රාහකයන් ගක් ගැන තවතුරු හොයාගෙන තියෙනවා. සමහර විට ඒක හොඳ දෙයක් වෙන්න පුළුවන්, සමහරට අපිට අසුබ දෙයක් වෙන්න පුළුවන් මේවා පෘථුවේ දිශාවට ගමනාන්තය වෙරලා තියෙනුත් එහෙම. මේ වගේ විශ්වය ගැන අපොල් තවතුරු දැනගන්න ඔය අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න. මතකයට වීඩියෝ එක යාළුවන්ට බලලා share කරන්න. ඒක අපිට ගොඩක් කරන උපකාරයක්. අපි මේ වගේ තවත් වීඩියෝකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.